තමුන්නාන්සලා දන්නවා අපි අද ඉන්නේ නොවැම්බර් 16ට ඉස්සෙල්ලට මානසිකත්ව නෙවෙයි. නොවැම්බර් 16ට ඉස්සෙල්ලා අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන අනාගතය ගැන විශ්වාසයක් තියාගෙන අපි ඒකරාශි වෙලා රට පුරාවට තමුන්නාන්සලා අපි එකට අවුවේ වැස්සේ වේලෙමින් අපි විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා. අපේ අහේතුවට මේ ලංකාවට හැමදාම සෞභාග්‍ය ඉතිරෙන් රටක් නෙවෙයි. මේ රටට හොද කාලයක් ආවොත් ඒ වගේම කාලකන්ණි කාලයකුත් වෙනවා. ඉතින් අවස්ථාවේ මම හිතනවා නොවැම්බර් 16 ඉඳලා ගිය අවුරුද්දේ නැවතත් අපේ මව්බිමට මාතෘ භූමියට කනකෝකා අඬලලා කාලකන්ණි කාලයක් උදා වුණා. අපි සියලු දෙනාගේම බලාපොරොත්තු කඩා වැටුණා. අපි බලාපොරොත්තු වන නායකත්වය අපට නැති වුණා. අපේ ආදරණීය නායකයා අපි ගෙනියන්න ඕන තැනට අපිට ගෙනියන්න බැරි වුණා. නමුත් අපි පසුබට වෙන්නේ නැහැ. පරාජය කියන එක අපි දන්නවා අපට හොඳට පුරුද්දයි. මට විශේෂයෙන්ම මගේ දේශපාලන දිවියේ ජය පරාජය හොඳට පුරුද්දයි. ඒ ජය පරාජය එන්නේ අපි වෙනස් වෙන හින්දා නෙවෙයි, අපේ තියෙන වැරදි හින්දාම නෙවෙයි. නමුත් අපේ රටේ ජනතාවගේ තියෙන දේශපාලන සංකල්ප යම්කිසි වෙලාවල්වල වෙනස් වෙනවා. අපේ මැතිවරණය පරාද වෙලා දවස් 10කට විතර පස්සේ මම කතා කරා අපේ ආදරණීය නායකතුමාට. එතුමා අසනීප වෙලා හිටියේ. එතුමා කලකිරීමෙන් හිටියේ. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා අදට දවස් 10යි මැතිවරණය පැරදිලා ඔබතුමා නිකන් ආවර්ජනය කරන්න 2010 මැතිවරණය පැරදිලා දවස් 10ක් යනකොට මම හිටියේ හිරකූඩුවක. මම ගෙදර නැමේ. මම හිටියා හිරකූඩුවක. මගේ බිරිඳ රෑ 12ට CID එකට ගෙනහිල්ලා උදේ 4 වෙනකම් ප්‍රශ්න කරා. ඒ වගේ පරිසරයක අපි මේ රටේ දේශපාලනය කරන්නේ. ඒකාන්ත අපට ඒවා පුරුදුයි. මේ කාලෙත් අපි දකිනවා මේ කොටින්ගේ පුල්ලි නැවත මතුවෙලා කොටින්ගේ පරණ පුරුදු මේ අපේ රටේ විරුද්ධ පක්ෂයේ ඉන්න කොටි ගැන මම මේ කියන්නේ. ආණ්ඩුවේ ඉන්න කොටි ගැන පරණ පුරුදු මතුවෙලා ජාන ඉස්මතු වෙලා පරණ පුරුදු දේවල් කරන්න පටන් අරන් තියෙන. පලි ගැනීම, මැරකම, කූඩුවේ දැමීම, නොයෙක් ආකාරයෙන් අපිව මර්ධනය කරන්න හැදීම, ඒ සියල්ල මතුවෙලා තියෙන. මම තමුන්නාන්සලාගේ ඉල්ලා සිටින්නේ මේ මර්ධනයට රාජපක්ෂ සංකල්පවලට තමුන්නාන්සලා බය වෙන්න එපා. තමුන්නාන්සලා නිර්භීත වෙන්න. මම මේක කිව්වා කියලා දැන් සමහරලාට මාව CID එකට ගෙනියයි. මෙතුමන්ලා අත්අඩංගුවට ගැනීම පලි ගැනීම මිසක් සාධාරණ නීතිමය ක්‍රියාමාර්ග හැටියට මගේ හද සාක්ෂියට එකගව මම දකින්නේ නැහැ. ඒක හන්දා මේ කියපු දෙයටත් අපි ලයිස්තුවේ කොහොමත් ඉන්නවා. CID එකෙන් ගෙනියන්න හදාවි. හැබැයි අපි මතක් කරලා දෙන්න ඕනේ මහත්තයෝ, CID එක හිරගෙවල් කූඩු අපට හොඳට මතකයි. මම සිංහල අවුරුදු 3ක් හිරබත් කෑවා, වෙසක් 3ක් හිරබත් කෑවා. ඒක හන්දා මේවා කරලා අපි මර්ධනය කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට රාජපක්ෂලාගේ ඒ ක්‍රමවේදය, මර්ධනය, පලි ගැනීම, ඉරිගල් වල දැනීම, ඒ සියල්ල හරහා අපට ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට මම තමුන්නාන්සලාගේ ඉල්ලා සිටින්නේ නිර්භීතව නැගී සිටින්න. මේ සඳහා මේ දුෂ්කර ගමන යෑමට අපට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඕනේ. ඒක අපි ගොඩනගා ගන්න ඕනේ. මම හිතන්නේ අපේ තරුණ මන්ත්‍රීතුමා හරින් ප්‍රනාන්දු මැතිතුමා සටන් කිරීමක් ගැන කතා කරා. ඒ වචන මං හිතන්නේ ඉතා ගැඹුරින්, එතුමා ගැඹුරින් හිතේ දරාගෙන කතා කරේ. ඒවා හිතේ තියාගෙන අපට ඉදිරියට යන්න වෙනවා අනිවාර්යයෙන්ම. දැන් බලන්න ගෝඨාභය ආවා. අපේ අපේක්ෂකතුමා අපේ බලාපොරොත්තුව කඩන් වැටුණා. දැන් මාස 2-3ක් ගිහිල්ලා තියෙනවා. අද වෙනකන් රට උඩ ගිහිල්ලාද? ඒගොල්ලන්ගේ භාෂාවෙන් අහනවා නම් ඇඟට සනීපද? රට ඉදිරියට යනවා කියලා අපිට තේරෙනවද? මේ රටේ ජනාධිපතිතුමා RMV එකට යනවා. එතන හිටගෙන කියනවා, ලැජ්ජ නැතුව කියනවා, මම දවසකට ෆයිල් 1000ක් ඉවර කරාලු. PN කෙනෙක් කරලා දෙනකොට අහක බලාගෙන ෆයිල් එකට අස්සම් කරනවා. ඒ විදිහට ෆයිල් ඉවර කළා මේ රට හදන්න බෑ. දැන් RMV එකට ගියා කියලා දැන් තමුන්නාන්සේලාගේ බලපත්‍ර ආදී සියල්ල වේගයෙන් සිද්ධ වෙනවද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එතුමාට මම මතක් කරලා දෙන්න ඕනේ, රට හදනවා නම් අපිත් කැමති. පාට පක්ෂ ભેදයක් නැහැ. අපි ශක්තියක් වෙනවා.
නමුත් සමහර මන්ත්‍රීවරු මට අහුණ තැන් තැන්වල කියනවා අපේ නායකතුමනි ගෝඨාභයත් එක්ක අපට එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ සංකල්පය මම අනුමත කරන්නේ නැහැ. අපි යන්න ඕනේ අපේ ගමනක් මිසක් ගෝඨාභයට ඕන ගමන නෙමෙයි. නමුත් ගෝඨාභය වැඩ කරනවා නම් අපි සතුටු වෙනවා. ඒකෙන් රටට සේවයක් වෙනවා නම්. දැන් ගෝඨාභය දකින්නකොට මට යමක් මතක් වෙනවා මගේ අතීතේ. මං ගාව ගෙදර තියෙනවා මං හිර ගෙදර තියෙනවා ෂර්ට් එකක්. ඒ ෂර්ට් එකත් මෙතෙන්ට පළලා අත්කොට ෂර්ට් එක මෙතෙන්ට උඩට දාලා දැන් ගෝඨාභය ඒ වගේ ෂර්ට් එකක් ඇඳලා කියලා ජනතාවගේ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. ඇඳුමෙන් බෑ නායකයෙක් වෙන්න. අපි ඒගොල්ලන්ට මතක් කරලා දෙනවා රට හදන්න ඕන නම් රටේ ප්‍රශ්න අධ්‍යයනය කරන්න, ගැඹුරින් අධ්‍යයනය කරන්න, ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න. එතකොට රට හදන්න පුළුවන්. ඒ වගේ දැක්මක් ඇතුව මේ රට යනවනම් අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙනවා. ඊළඟට මට මතක් වෙනවා මං කැමති කතා කරන්න මේ කාලේ ඒගොල්ලෝ වැඩියෙන්ම කතා කරන විෂය. දැන් මේ කාලේ ඔය පොඩි පොඩි වැඩ කරනවා VIP ලවුන්ජ් වල යන්නේ නැහැ. ඥාතියෝ දාන්නේ නැහැ කිව්වා. ඒ වුණාට මාමාඩි දා ගන්නවා, නැන්දම්ම දා ගන්නවා, ඇමතිවරුන්ට ජාතියෝ දාන්න තහනම්, ජනාධිපතිට යගමැතිට ඥාතියෝ දාන්න තහනම් නැහැ. ඒව කර කර ඉන්නවා. ඒ අරෙන්න නිතරම කතා වෙන දෙයක් තමයි 19 වෙනි සංශෝධනය අහෝසි කරනවා කියන්නේ. ඇයි මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න හදන්නේ? වෙන මොනවටද? දැන් අපේ ඉන්නවා රංජන් රාමනායක. වල්ගේ පාගගෙන අනාගෙන මේ දවස්වල පක්ෂෙත් එක්කම අපටත් උඩ දෙන්න පෙර තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒව මතක් කරලා ඉවරලා ඒක මතක් කරලා කියනවා මේ ඇමතිවරු අධිකරණයට ඇඟිලි ගහපු හින්දා තමයි රංජන් රාමනායක මේවා පටිගත කරේ කියලා. අධිකරණයට ඇඟිලි ගැහුවා ස්වාධීන කොමිෂන් සභාව තියෙද්දි ඒකට පිළියම තමයි ස්වාධීන කොමිෂන් සභාව හෝසි කරන්නේ කියලා. මේක කැකිල්ල රජුරුවන්ගේ නඩු තීන්දුවක් වගේ. ස්වාධීන සභාවලට අධිකරණයට කවුරු හරි දුරකථන ඇමතුමක් දුන්නා කියලා අධිකරණයේ විනිසුරුවරයෙක් වරදක් කරා කියලා ස්වාධීන කොමිෂන් සභාව අහෝසි කරාම ඒකෙන් මේ වරද හරියනවද? රාජපක්ෂලා හදන්නේ එක එක හේතු කාරණා සොයාගෙන පරණ පුරුදු විදියට 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා ඒ තිබුණ ක්‍රමයටම අධිකරණය මෙහෙවන්න, පොලිසිය මෙහෙවන්න, මැතිවරණ කොමසාරිස් මෙහෙවන්න එතෙන්ට රට ගෙනියන්නයි හදන්නේ. තමුන්නාසෙලාට සිද්ධ වෙනවා 2015 ජනවාරි 8න් පස්සේ අපි ලබාගත් රත්තරන් වලට වටිනේ දේවල් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතිකයේ ප්‍රමුඛ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ සන්දානය අපේ මේ නායකයින් එක්ක දිවිහිමියෙන් සටන් කරලා නැවතත් මේ රට ආරක්ෂා කරගන්න. 19 වෙනි සංශෝධනයේ වැනි දේවල් අහෝසි කරන්න හදනවා නම් ඒවා කරන්නේ රාජපක්ෂවරුන්ට ඒකාධිපතිවාදයක් මේ රටේ ගෙනියන්න මිසක් මේ රටේ ජනතාවට තියෙන ආදරයටත් නෙවෙයි, ජනතාවගේ අයිතිවාසිකම් ගෙනියනුත් නෙවෙයි, නැවතත් ඒකාධිපතිවාදයක් ගෙනෙල්ලා තමුන්නාන්සේලා වහලුන් බවට පත් කරන. ඒක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. අපි ඉල්ලා සිටිනා ගෞරවයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ඒ පැත්තට කතිර ගහපු ජනතාව. ඒගොල්ලෝ මේවා තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලන්ට තමයි නැවත රජයක් වෙනස් කරන්න පුළුවන්. තව අවුරුදු 5ක් තියෙනවා. 2010 ජනවාරි 8 තමුන්නාසේලාට 2010 ජනවාරි තමුන්නාසේලාට මතක ඇති ජයග්‍රහණය කරා ඒගොල්ලෝ ලක්ෂ 18කින්. දහනක ජයග්‍රහණය කළා අපි අවුරුදු 5කින් ඒගොල්ලෝ පරාද කරා. එහෙමනම් මේ පාර ලක්ෂ 13කින් දිනුවා කියලා අපි අඬා වැටෙන්න අවශ්‍ය නැහැ. අපි හරි මාර්ගේ ගියොත් අනිවාර්යෙන් නැවතත් රාජපක්ෂලා දනගස්සන්න පුළුවන්. නැවතත් ගිහිල්ලා මැද මුලනේ ජනේල එල්ලෙන සිද්ධ වේවි. එතනට ඒගොල්ලෝ ගෙනියන්න තමුන්නාසලා කැපීමෙන් වැඩ කරන්න. දැන් මේක අනිත් පැත්තක් තියෙනවා. මගේ මා හිතන්නේ අන්තිම විනාඩි 3 යන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඇයි අපි පෙරදුනේ? නායකතුමා, අපි පරදින ප්‍රධාන හේතුව හැටියට මම දන්නේ අපි මේ රටේ අපේ පාක්ෂිකව බලාගත්තේ නැහැ. අපේ ආණ්ඩුව ශක්තිමත්ව කරේ නැහැ. අපි කොන්ද පණ තියාගෙන වැඩ කරේ නැහැ. ඒක හන්දේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා. අපි පාක්ෂිකයෝගේ ප්‍රශ්න වලට අහුම්කන් දුන්නේ නැහැ. රැකියාවක් දෙන්න අපි උදව් දුන්නේ නැහැ. ටික දෙනෙක් දුන්න මැතිවතුරු 4-5 දෙනෙක්. නමුත් බහුතරයක් මන්ත්‍රීවරු අනාථ වෙලා හිටියා. ළමෙක් ඉස්කෝලේකට දාලා දෙන්න අපට බැරි වුණා. ඒ වගේ තත්ත්වයක අපි හිටපු නිසා අපි පෙරදුනා. අපේ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ මම ලැජ්ජ නැතුව ඒ කියනවා. මම එතුමාගෙන් අඬා වැටිලා කීප වතාවක් ඉල්ලුවා. ගම්පා දිස්ත්‍රික්කයේ කියන්නේ ලක්ෂ 18ක් ඡන්ද දීන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කෙට වැඩ කරන්න මේ දිස්ත්‍රික්කේ තියෙන ඡන්ද වටිනාකමක් තියෙනවා 7-5ක වැඩක් කරේ නැහැ. එතුමා දීගවාපියට මිලියන 850ක් දැම්මා. අපේ පන්සල් වල 7-5ක්වත් නැහැ. දීගවාපියේ මිලියන 850ක් දාලා මොනවා කරන්නද? වටේ ඉන්නේ රිලවුන්ට කන්න බොන්න දෙන්නද?
දීගෝ අපි හදන්න ඕන නම් මිලියන් 250ක් දාලා තව පන්සල් 600කට දාන්න තිබ්බා. 2019 එතුමා උතුරු නැගෙනහිරට බිලියන 63ක් දැම්මා. බිලියන 63ක් එක අවුරුද්දකින් වියදම් කරන්න පුළුවන්ද? කලමනාකරණය දන්නවනම් බුද්ධිමත් නම් ඒව අවබෝධ වෙන්න ඕනේ. ප්‍රායෝගික නම් ඒව අවබෝධ වෙන්න ඕනේ. අපේ දිස්ත්‍රික්කවලට වැඩිම ඡන්ද කියන දිස්ත්‍රික්කවලට අවුරුදු 4 මාරටම බිලියන 10ක්වත් දැම්මේ නැහැ. උතුරු නැගෙනහිර දාපු සල්ලි වියදම් කරෙත් නැහැ. ඒව අපෝ භාණ්ඩාගාරයට ගියා. අපි කිව්වා ගම් පෙරලි අපිට වැඩක් නැහැ. අපේ ප්‍රදේශවල එක පිට්ටනියක තනකොළ කපන්න බෑ මිලියන් එකකින්. අපේ ප්‍රදේශවල පිට්ටනි තුනක් මං හදුවා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ සල්ලි වලින්. එකකට මිලියන 30ක් ගියා. අනිත් දෙකට මිලියන 16යි 17යි ගියා. ඒවා තේරුම් ගත්තේ නැහැ. සල්ලි දෙන්නා කිව්වට ජනතාව ඉන්න තැන් ඡන්ද තියෙන තැන් කොහෙද කියලා තේරුම් අරගෙනවත් අඩුවානේ වැඩ කරේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා කොළොන්නාවට ගම් පෙරලිය පුළුවන්ද? ඔබතුමාට පුළුවන් ද අර ගම් පිළිලේ තියුණු නිර්ණායන වලින් වැඩ කරන්න? ඒව කරා නම් සල්ලි හරියට හරිතැන් වලට ගියා නම් මීට වඩා ඡන්ද හැදෙනවා. නමුත් අර හිටංගේ දිස්ත්‍රික්කයට අපට සල්ලි දුන්නේ නැති වුණාට හිටන්ට දුන්න හැම අවුරුද්දේම පොළොන්නරුවට බිලියන 15යි බිලියන 13යි බිලියන 12යි. අපි අතු ගෑවිලා යන්න අනිත් හේතුව තමයි හිටන් එක්ක හනිවුන් එකක් ගියා. හිටන් එක්ක මදු සමයක් ගත කරා. හිටන්ගේ පස්සෙන් ගිහිල්ලා ඉවරලා හිටන් එක්ක ගිහිල්ලා ගොඩ වෙන්න හදලා එක්සත් ජාතික පක්ෂයේ කම්බස්සලා ගියා. ඒ අපි තේරුම් ගන්න ඕනේ. නැවතත් ඒ වැරදි කරන්න එපා. මම 2018 මැයි දිනේදී ඒ රැස්වීමේදීත් මම කිව්වා පොදු අපේක්ෂක අපට ඕනේ නැහැ කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපට තමුන්නාසේ හම්බ වුණා. ඊට අමතරව අපි කරපු විශාලම වර්ධ තමයි අපි ගෙනාවා මෙතන භාණ්ඩාගාරි මගුලක් ගෙනාවා. බැඳුම් කරයක් ගෙනාවා. ඒකෙන් අපි නැති වෙලා ගියා. අපි හොරගම් කරා. උන් හොරගම් කරා කියලා කිව්වට අපි හොරගම් කරපුවා වැහෙන්නේ නැහැ. උන් සමහරලාට ඒ වගේ දහගුණයක් හොරගම් කරලා ඇති. නමුත් අපි හොරගම් කරපු එක අපට පිළිගන්න වෙනවා. ඉදිරියට යනවා නම් නායකතුමා හොරු නැතුව ඉදිරියට ගමනක් යන්න ඔබතුමා ලෑස්ති වෙන්න. හොරුත් එක්ක අපිට නැවතත් ගමනක් යන්න බෑ. හොරු නැතුව අනිවාර්යයෙන් එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසිදු ඉස්සරහට යන්න ඕන. ඊළඟට අපි කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කිව්වා. අපට බෞද්ධාගම හාමුදුරුවන්ට ගරහන මිනිස්සු අපි අතර හිටියා. ඒගොල්ලෝ එක්කත් ගමනක් යන්න බෑ. මේක සිංහල බෞද්ධ බහුතර රටක්. අර මුස්ලිම් සන්ධානේ ලෝක සන්ධානේ ලේකම්තුමා ලංකාවට ඇවිල්ලා යන ගමන් කිව්වා මේක සිංහල බෞද්ධ රටක් කියලා. අපේ පක්ෂ ඇමතිවරු හිටියා එවුන්ට මේක තේරිලා නැහැ. අවුරුදු 40ක් 30ක් දේශපාලන හිටියයි කියන ඒකන්දානි වාර්යෙම සියලුම ආගම් වලට අපු ගරු කරනවා, සියලුම ජාතීන්ට ගරු කරනවා. නමුත් සිංහල බෞද්ධයාට ලෙන්ගතු වෙන්නේ නැතුව සිංහල බෞද්ධ දර්ශනය, ඒකෙන් ගොඩනැගුණු සංස්කෘතිය අමතක කරලා මේ රටේ දේශපාලනය කරන්න ගියොත් අපි අතු ගෑවිලා යනවා. ඒකන්ද අපි අනිවාර්යෙන් ඒ වෙනස්කම් ඉස්සරහට සිද්ධ කරගන්න ඕනේ. ඒ ජාතිකත්වය, ඒ ලෙන්ගතු බව අපි ඇති කරගන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් පක්ෂයේ ප්‍රතිරූපය. මේ පක්ෂයේ ප්‍රතිරූපය අපි වෙනස් කරගන්න ඕනේ. ඒක ඩීල් දාලා ඉඳලා කරන්න බෑ. අපේ පක්ෂයේ ලොකු තැන් වල හුඟක් අය හිටියා රාජපක්ෂලත් එක්ක ඩීල් දානවා. උන්ගේ මගුලට මගුලට යනවා. හැබැයි අපේ මගුලක් ආව මගුලක් තිබුණා මතක් වෙන්නේ නැහැ. ඒවට වෙලාවට යනවා. රාජපක්ෂලා එක්ක ඩීල් දාන එවුන් මේ පක්ෂයෙන් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. රාජපක්ෂලා එක්ක හනිමුන් යන එවුන් ඩීල් දාන එවුන් ඩීල් දාන උන් හොරගම් කරාට අල්ලන්නේ නැහැ. අපි හොරගම් කරා උන් අපිට ගහනවා. අපි පොඩි හොරගම් කරා, අපි අල්පයත්තක් හොරගම් කරාත් උන් අපිට ගහනවා. උන් මොන හොරගම් කරාත්, උන් රටව හොරගම් කරාත් අපි උන්ට ගැහුවේ නැහැ. අපි උන්ව ආරක්ෂා කරා. උන් එකෙක් රිමාන්ඩ් එකට ගියාම පැය දෙකෙන් උන් රෑ 12ට හරි ආපහු එළියට එනවා. අපේ රිමාන්ඩ් එකට ගියාම එතන ගිහිල්ලා අර බලු කුඩු වල ලඟින්න ඕනේ. අපි හිරේ ගියාම මම අවුරුදු දෙකම ආරක් හිරේ හිටියා. එතකොට මේ ඩීල් දාන එවුන් නායකතුමා පක්ෂයෙන් අයින් කරන්න ඔබතුමාට ගමනක් යන්න ඕන නම් නැත්නම් ඔබතුමා තතු ගෑවිලා යනවා. පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ. අලුත් චරිත මතු වෙන්න ඕනේ. ශක්තිමත් ජාසම්පන්න චරිත මෙල පක්ෂය ගොඩ නැගෙන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යෙන් ශක්තිමත් චරිතත් එක්ක ඒගොල්ලන්ට තනතුරු දීලා, ඒගොල්ලන්ට බලතල දීලා, ඒගොල්ලන්ට ප්‍රබල මාත්‍යාංශ දීලා මේ පක්ෂය ඔබතුමා ගඩ නගනවා නම් ඔබතුමා අවංකව හර්ද සාක්ෂිය එකඟව එතනට ගියොත් ඔබතුමාට වරදින්නේ නැහැ, පක්ෂයට වරදින්නේ නැහැ. බොහොම ස්තුතියි.